අපි අද දවස තුළ මමත් මේ අපේ අරගලය තුළ සක්‍රියව මුළු කාලය තුළම කැප වෙලා කටයුතු කරපු මේ ආදරණීය සහෝදර සහෝදරියන් පිරිසත් අද මේ ස්ථානයට ඇවිල්ලා මේ විශේෂ මාධ්‍ය හමුව පවත්වන කාරණේ තමයි අපි 2022 අප්‍රේල් 9 ආරම්භ කරපු ඒ අරගලය 2022 අගෝස්තු මාසයේ අග අවසන් වෙන තෙක් අරගලය තුළ හිටපු සක්‍රිය කණ්ඩායමක් හැටියට මේ රට තුළ ඇතිවෙච්ච ඒ අරගලයට පසුබිම්වෙච්ච කාරණා සහ අරගලය තුළ හඳුනාගත්ත අරගලය හරහා මේ රට තුළ ඇති කරගන්න ගිය ඒ ක්‍රම වෙනස සහ ඒ අනිකුත් පොදු එකඟතා සම්බන්ධයෙන් අපි එකට එක මතයක ඉඳලා වැඩ කරපු කණ්ඩායම්. අපි එක එක්කෙනා විවිධ දේශපාලන අදහස් තිබිච්ච, අපි එක එක පරිසරයන් වලින් ආ එක එක වෘත්තීන් වල ඉන්න, එක එක සමාජ ස්තරවල ඉන්න පිරිස්. හැබැයි අපි හැමෝම 2022 ඇතිවෙච්ච අරගලය තුළ ගාලු මුදුරට එනකොටම අපි අපේ දේශපාලන මතය, අපේ දේශපාලන අදහස, අපේ පක්ෂ, අපේ මතවාද සියල්ලක්ම අපි පැත්තකින් තියලා මේ රටේ පොදු මතයක් වෙනුවෙන් අපි එකට අත්වල් බැඳගත්ත කණ්ඩායමක්. ඉතින් ඒ නිසා මේ අරගලය ඇතුළේ හිටපු තව විශාල පිරිසක් ඉන්නවා. ඉතා විශාල පිරිසක් ඉන්නවා. ඒ විශාල පිරිසෙන් එක්තරා කොටසක් තමයි අද අපි මේ මාධ්‍ය හමුව පවත්වන්නේ. එනිසා අපි හඳුන්වන්න කැමති ගාලුමුදුර අරගල කරුවෝ වගේම ඒ සමස්ත අරගලයෙන් එක්තරා කොටසක් තමයි. හැබැයි ඒ එක්තරා කොටසක් කියන එක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මේ එක්තරා කොටසක් කියන්නේ ගාලුමුදුර අරගල භූමියෙත් අපි එක මතයක එක කණ්ඩායම එක ටෙන්ට් එකක හිටපු කට්ටිය නෙමෙයි. මේ සියලු දෙනා විවිධ ටෙන්ට් වල හිටපු කට්ටිය. විවිධ කණ්ඩායම් නියෝජනය කරපු කට්ටිය. හැබැයි මේ අරගලය තුළ අපි දැක්කා මේ සමාජය ඉල්ලනවා ක්‍රම වෙනසක්. මේ අරගලය තුළ අපි දැක්කා මේ සමාජයේ දැඩි පිපාසාවකින් පෙළෙනවා. මේ සමාජ සාධාරණත්වය, සමාජ යුක්තිය වෙනුවෙන් දැඩි පිපාසාවකින් මේ සමාජය පෙළෙනවා. ඒත් එක්කම අපි දැක්කා මේ සමාජය මොර ගහලා ඉල්ලනවා මේ රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් සමාජයක්, රටක් අපිට ස්ථාපිත කරගන්න අවශ්‍යයි කියලා. ඒ වගේ මේ අරගලය පුරාම දීපු පණිවිඩය තමයි දේශපාලන පාරම්පරික දේශපාලන පක්ෂවලට නායකත්වයන්ට මේ රට කරන්න බෑ, එයාලා මේ රට බංකොලොත් කරා. ඒ බංකොලොත් භාවය ඇතුලේ තමයි මේ රටේ අම්මා තාත්තා, තරුණයා තරුණිය, පුංචි දුව පුතා පවා අන්ත අසරණ භාවයකට පත් උනේ කියලා. ඒ නිසා මේ සමාජය තුළ තිබිච්ච ඒ ක්‍රමයට විරුද්ධව සටන් කරපු කණ්ඩායමක් හැටියට මේ රට තුළ බිහිවෙච්ච විශිෂ්ටතම අරගලයේ පාර්ශවකරුවන් කණ්ඩායමක් හැටියට අපි අද මෙතන වාඩි වෙලා ඉන්නේ. මේ මොහොතෙත් එදායේ 2022 වගේම ඔබෙත් මගෙත් අපි හැමෝගෙම මේ ලක් මාතාව, මේ මව් භූමිය අපෙන් යමක් අපේක්ෂා කරන. ඒ තමයි මේ මොහොතේ සමාජ පරිවර්තනයක් අවශ්‍යයි. එදා අපි අරගලයෙන් පටන් ගත්ත ඒ සමාජ පරිවර්තනය අපි දන්නවා අපිට සාක්ෂාත් කරගන්න හැකියාව ලැබුණේ අර්ධ වශයෙන්. 100%ක් අරගලයේ අරමුණු, අරගලයේ අපේක්ෂාවන් අපිට සාක්ෂාත් කරගන්න අපිට හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා අපි දන්නවා අපිට ඒ ජයග්‍රහණය අර්ධ වශයෙන් තමයි ලබා ගන්න හම්බුනේ. අපි දැක්ක අවසානයේදී අරගලයේ තුල යෝජනාවලියක් එනවා. යෝජනා 8කින් සමන්විත යෝජනාවලියක් එනවා. එතකොට මේ යෝජනාවලිය තුල තිබිච්ච කරුණු හරහා අපි අපේක්ෂා කරේ ඒ මොහොතේ මේ කතා කරන ක්‍රම වෙනස කරන්න, මේ කතා කරන ඒ අදාළ කාරණා ටික වෙනස් කරන්න තමයි අපි අපේක්ෂා කරේ. හැබැයි ඒක අවසන් නොවි නිම වෙච්ච නිසා, ඒ කියන්නේ ඒක නිම වෙලා නැහැ. ඒ නිසා ඒක නොනිමි අරගලයක්. අදටත් ඒ අරගලය නොනිමි. ඒ නිසා තමයි අපි කිව්වේ අරගලය ඉවර නැහැ, දිනනතුරු හැරෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි හිතනවා මේ මොහොතේ ඒ අරගලය තුල තිබිච්ච විශිෂ්ටාර්ථයන්, අභිමතාර්ථයන්, මේ රටේ මිනිස්සුන්ගේ අභිලාෂයන්, අපේක්ෂාවන් සහ ප්‍රාර්ථනාවන් සාක්ෂාත් කරගන්න නම් නිශ්චිතවම මේ මොහොතේ මේ රට තුල දේශපාලනික වශයෙන් පරිවර්තනයක් සිද්ධ වෙන්න ඕනි කියලා. එතකොට ඒ දේශපාලන පරිවර්තනය කරන්න යනකොට ඒ ගමනේදී අපි දකිනවා මේ මොහොතේ සක්‍රිය වෙලා ඉන්න දේශපාලන කණ්ඩායම් සංවිධාන දිහා බැලුවාම අරගලයක් එක්ක
අරගලයේ අරමුණුත් එක්ක ජනතාවගේ අභිලාෂයන් එක්ක ජනතාවගේ ප්‍රාර්ථනා බලාපොරොත්තුත් එක්ක සමපාත කරන්න පුළුවන් එකම දේශපාලන ව්‍යාපාරය ජාතික ජනබල වේගය කියලා මේ මොහොතේ අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි මේ මොහොතේ අරගලයේ හිටපු ක්‍රියාකාරී කණ්ඩායමක් හැටියට අපි මේ මොහොතේ අපි සියලු දෙනා ජාතික ජනබල වේගයට ඉදිරි ජනාධිපතිවරණයේදී අපේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න අපි මේ මොහොතේ එකඟ වෙන බව, අපි කටයුතු කරන බව, ඒ වෙනුවෙන් පෙළගැසෙන බව, අපි ඒ වෙනුවෙන් හඬ නගන බව, ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් සියලු දේවල් අපි සියලු දෙනා එක කණ්ඩායමක් හැටියට බැඳිලා අපි කරන බව අපි මේ මොහොතේ ප්‍රකාශ කරන්න කැමතියි. ඒත් එක්කම අපි දන්නවා අරගලය තුල තිබිච්ච අරමුණු වලින් ගත්තාම කීපයක් ගත්තත් අපි දන්නවා විශේෂයෙන්ම නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් කියන එක අරගලයේ මුඛ්‍ය පරමාර්ථයක්. ක්‍රම වෙනස කියන එක සිස්ටම් චේන්ජ් එක අරගලයේ මුඛ්‍ය පරමාර්ථයක්. ඒත් එක්කම රීකෝලින් සිස්ටම් එක නැවත කැඳවීමේ බලය අරගලයේ මුඛ්‍ය පරමාර්ථයක්. ඒත් එක්කම විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න කියන එක අරගලයේ විශේෂ ඉල්ලීමක්, මේ රටේ විශේෂ ඉල්ලීමක්. එනිසා මේ සියලු කාරණා ජාතික ජනබල වේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් සමග සමපාත වෙනවා. ජාතික ජනබල වේගය ඉතාමත් පැහැදිලිව වංගු ගහලා නැහැ, හංගලා කියලා නැහැ. මේක ඇතුලේ නිශ්චිතවම හංගලා ගහILLක් නැහැ, ඩබල් ගේම් එකක් නැහැ. නිශ්චිතවම ජාතික ජනබල වේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තුල ජාතික ජනබල වේගයේ ඉදිරි ක්‍රියාකාරී වැඩසටහන තුල අරගලයේ ක්‍රියාකාරී වැඩසටහනේ කරුණු කාරණා අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා අපිට හෘද සාක්ෂියට එකඟව අපිට ජාතික ජනබල වේගයට සහ එහි නායක අනුර කුමාර දිසානායක සහෝදරයාට සහයෝගය ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ වෙනුවෙන් තමයි අපි මේ පෙළ ගැසෙලා සිටින්නේ. රයිට්. ඒත් එක්කම අපි දකිනවා පහුගිය දිනක ජාතික ජනබල වේගයේ තරුණ වැඩපිළිවෙල එළිදැක්වීමක් සිද්ධ කරා. එතකොට මේ අරගලය තුල තිබිච්ච වැඩිම නියෝජනය තාරුණ්‍ය. මේ රටේ තරුණිය තමයි වෙන කවදාටවත් වඩා මේ රට වෙනුවෙන්, සමාජය වෙනුවෙන්, මේ රටේ අනාගතය වෙනුවෙන්. මොකද අරගලයට ආපු කොල්ල කෙල්ලෝ රස්සා ඉල්ලුවේ නැහැ. ඒ අරගලයට ආපු කොල්ල කෙල්ලෝ කන්න බොන්න දෙන්න කියලා ඉල්ලුවේ නැහැ. ඒ අරගලයට ආපු කොල්ල කෙල්ලෝ සහනාධාර ඉල්ලුවේ නැහැ. හැබැයි කිව්වා අපිට ජීවත් වෙන්න සුදුසු රටක් අපිට හදලා දෙන්න. අපිට මේ රට තුල ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න. අපේ අම්මා තාත්තාට සුරක්ෂිතතාවයක් තියෙන පරිසරයක් හදලා දෙන්න. එන්නේ එක තමයි අපේ අනාගත මල්ලිලට, නංගිලට, දූ දරුවන්ට හොඳ සමාජයක් මේ පරිසරය තුළ නිර්මාණය කළ දෙන්න කියන එක තමයි අරගලයේ තුලයි. ඒ නිසා මේ ජාතික ජනබල වේගයේ තරුණ වැඩසටහන තුළ ඒ අපේක්ෂාවන්, ඒ අභිලාෂයන් ඉතාමත් මනාව සවිස්තරාත්මකව කැටි කරලා තියෙනවා. ඊළඟ කාරණා මේ මොහොතේදී අපි අපේ පූර්ණ සහයෝගය ජාතික ජනබල වේගයටත්, ඒත් සමගම එහි නායක අනුර කුමාර දිසානායක සහෝදරයාටත් අපි ලබා දෙන බව අපි නැවතත් ප්‍රකාශ කරනවා. මොකද අරගලය තුල අකණ්ඩව හිටපු, අරගලය තුල සක්‍රීයව හිටපු, ඒත් එක්කම මම හිතනවා මෙතන ඉන්න කිසිම කෙනෙක්ට, මේ කණ්ඩායම තුල ඉන්න කිසිම කෙනෙක්ට අර වැඩේ කරා, මේ වැඩේ කරා කියලා චෝදනාවක් ගෙනීමේ හැකියාවක් නැහැ. මොකද හදවතින්ම අරගලයත් එක්ක බද්ධ වෙලා හිටපු කණ්ඩායම. ඒත් එක්කම අපි දකිනවා මේ වෙනකොට අරගලය තුල හිටපු අපේ ඇතැම් සහෝදරවරු වෙනත් දේශපාලන පක්ෂ තුල කටයුතු කරනවා. මතක තියාගන්න, අපි හදවතින්ම ඔවුන්ට එන ඒ අයිතිවාසිකමට ගරු කරනවා. එනිසා අපි විශ්වාස කරනවා අරගලයේ පාර්ශවකරුවෙක් වෙච්ච කවුරු හරි කෙනෙක් යම් තැනක ඉන්නවා නම් එයා හිතනවා ඇති එතනින් එයාට ඒ බලාපොරොත්තු වෙන වැඩ කොටස කරගන්න පුළුවන් කියලා. ඒ නිසා මතක තියාගන්න, අපි අද කොයි කඳවුරක හිටියත් අරගල කරුවෝ කියන්නේ එකිනෙක අතර ගැට නැති වෙච්ච කණ්ඩායමක් නෙමෙයි. අපි එක මතවාදයක හිටපු කට්ටිය. ඔබ විශ්වාස කරන මාවතේ ඔබ යන්න. මේ අපි විශ්වාස කරන මාවත. ඒ මාවතේ අපි ඉස්සරහට යනවා. මොකද 21 වෙනිදාට පස්සේ, සැප්තැම්බර් 21 වෙනිදාට පස්සේ, 22 වෙනිදාන් පස්සේ අපි කොතන හිටියත් ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහත්මයා කියනවා වගේ අපි හැමෝම එක මිටකට එකතු වෙන්න ඕනේ මේ රට හදන්න, මේ රට සංවර්ධනය කරන්න, මේ රට ගොඩ ගන්න, මේ වැටලා ඉන්න උගුලෙන් ගොඩ එන්න, අගාධයෙන් ගොඩ එන්න අපි හැමෝම අත්වල් බැඳ ගන්න ඕනේ, අපි හැමෝම එකතු වෙන්න ඕනේ. ඒ නිසා ඒ කියන කාරණේ අපි හොඳින්ම සිහිපත් කරන්න කැමතියි. ඒ නිසා මතක තියාගන්න. අද අරගලය තුල ඉන්න පිරිස
ඉන්න තැන් ගැන නැවත නැවත හිතන්න උත්සාහ කරන්න එපා. අපේ මතවාදය සමපාත වෙනවා ජාතික ජනබලවේගයත් එක්ක. ඒ නිසා අපි ජාතික ජනබලවේගයත් සමග අත්වැල් බැඳ ගන්නවා. ඉලකානේ තමයි අපි ජාතික ජනබලවේගයට යෝජනාවක් කරනවා මේ මොහොතේ. විශේෂ මන් නීතිඥවරයෙක් විදියට යෝජනාවක් කරනවා. 2022 ඇතිවෙච්ච අරගලයක් එක්ක අරගලේ අවසන් වුණාට පස්සේ මේ රටේ හිතා ගන්න බැරි තරම් මර්ධනීය ක්‍රියාත්මක වුණා. හිතා ගන්න බැරි තරම් රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා ආණ්ඩුවේ විධායක බලය තුල මේ රටේ හැම තැනකටම අරගල කරුවෝ කුද්දලාගෙන ඇවිල්ලා නඩු දැම්මා. ඇතමුන් රක්ෂිත බන්ධනාගාරගත කරා. මෙතනත් ඉන්නවා එහෙම රක්ෂිත බන්ධනාගාරගත වෙලා දින ගණන් සති ගණන් මාස ගණන් හිටපු පිරිස්. අපි ජාතික ජනබලවේගයේ නායකත්වයට අපි යෝජනාවක් ඉදිරිපත් කරන්න කැමතියි. ඒක අපි දන්නවා ඔබට කරන්න හැකියාවක් තියෙනවා. ඒ තමයි අරගලය කියන්නේ ජනතාව තුළින් ඇතිවෙච්ච ජනතාවගේ විප්ලවී අවස්ථාවක්. ඒ නිසා ඒක ජනතා අභිලාෂය තුළ ඇතිවෙච්ච දෙයක්. ජනතා අභිලාෂය සක්‍රිය කරන්න ජනතාව වෙනුවෙන් පැන්නගිච්ච මේ තත්ත්වය වෙනුවෙන් සටන් කරලා තමයි මේ සහෝදර සහෝදරිය බොහොමයකට නඩු තියෙන්නේ. ඒ නිසා අරගලය නිසා නඩු පැවරිච්ච සහෝදර සහෝදරියෝ සම්බන්ධයෙන් යම් අධ්‍යයනයක් කරලා ඒ නඩු කටයුතු පිළිබඳව හැදෑරීමක් කරලා නීතිපති දෙපාර්තමේන්තුවේ ගරු නීතිපතිතුමාගේ උපදෙස් ලබා ගැනීමක් කරලා ඒ නඩු වලින් මුදා හරින්න හැකියාව තියෙන පිරිස් මුදා හරින්න. මොකද බොහොමයක් නඩු අපි දන්නවා ෆැබ්‍රිකේට් ගොතපුවා. සමහර තැන්වල හිටගෙන හිටියා කියලා විතරයි නඩුව දාලා තියෙන්නේ. සමහර තැන්වල හිටියා කියලා විතරයි නඩුව දාලා තියෙන්නේ. සමහර තැන්වල රැස්වීමක කතා කරා කියලා විතරයි. උදාහරණයක් ජනාධිපති ලේකම් කාර්යාලය ගත්තොත් පඩිපෙළේ ඉඳන් කතා කරා කියලා විතරයි නඩුව දාලා තියෙන්නේ. හරිද? ඒ වගේ සිදුවීම් ගණනාවක් තියෙනවා. ඒ නිසා ඒ නඩු සම්බන්ධයෙන් යම් ප්‍රතිපත්තිමය ක්‍රියාදාම අපි කියන්නේ නීතියට පිටින් වැඩේ කරන්න කියලා. නීතිය ප්‍රතිපාදන තියෙනවා ඒ වගේ දේවල් වලට. ඒ නිසා අපි විශ්වාස කරනවා ජාතික ජනබලවේගයේ හැකියාව තියෙනවා. ජාතික ජනබලවේගයේ කාර්ය කරයි කියලා විශ්වාසය තියෙනවා. සමස්ත අරගලය වෙනුවෙන් පෙනී සිටපු සමස්ත අරගලයේ යෙදිලා හිටපු ඒ සමාජිකයෝ මේ වෙනකොට නඩු වැටලා තියෙනවා නම් ඒ මේ රටේ මිනිස්සු ඉඳලා අරගලය නිසා. ඒ නිසා ඔවුන්ට නිශ්චිතවම සාධාරණයක් කිරීමේ හැකියාව ජාතික ජනබලවේගයට තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි කොන්දේසි විරහිතව මෙතන ඉන්න කාටවත් කොන්දේසි නැහැ. හරි, මෙතන ඉන්න කවුරුත් ඊළඟ අපේක්ෂකත්වයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සංස්ථාවක සභාපතිකමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැත්තම් ස්කෝලර්ෂිප් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. රස්සාවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ කවුරුවත් එහෙම ආපු අය නෙමෙයි. එක රුපියලක් ජාතික ජනබලවේගයෙන් අපේක්ෂා කරන්නේ නැහැ. මතකද තියක්? නිශ්චිතව අපි කියනවා එක රුපියලක් අරගෙන නෙමෙයි මේ කවුරුත් මේ වැඩේ කරන්නේ. මේ මාධ්‍ය හමුවට වැය වෙන මුදලත් අපි එකතු කරලා කරන වැඩක් මේක. හරිද? එනිසා ජාතික ජනබලවේගයෙන් එක සතයක් එපා අපිට. මේ සහෝදර සහෝදරියෝ එක හෙළායකට එකගයි. හැබැයි රට හදන්න ඕන වැඩේට අපි උපරිම දායකත්වය ලබා දෙන්න ලෑස්ති. මෙතන ඉන්න හැම සහෝදරයෙක් සහෝදරියක්ම ලෑස්ති. ඒත් එක්කම අවසාන වශයෙන් විවෘත ආරාධනාවක් කරනවා. අරගලය තුල සක්‍රිය වෙහිටපු අපිත් එක්ක මේ ගමන යන්න කැමති. මේ මොහොතේ මේක බලාගෙන ඉන්න මේක අහන අපේ සහෝදර සහෝදරිය සියලු දෙනාට එන්න අපි එකතු වෙමු. අපි අත්වල් බැඳගමු. අපි මේ සමාජ පරිවර්තනය සඳහා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය කරමු. අනුර කුමාර දිසානායක සහෝදරයා ජයග්‍රහණය කරමු. මේ රට වෙනස් කරමු. ඔබත් මාත් අපේක්ෂා කරපු ක්‍රම වෙනස, ඔබත් මාත් අපේක්ෂා කරපු ඒ ලස්සන සුන්දර රට අපි මේ රට තුළ නිර්මාණය කරමු. ඒ සඳහා අපිත් එක්ක අත්වැල් බැඳගන්න කියන ආරාධනාව ඉතාමත් ගෞරවයෙන් සහ සහෝදරාත්මකව කරනවා. බෙහෙවින්ම ස්තුතියි. මම චරිත් ජනප්‍රිය ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී සමාජිකයෙක්. එතකොට ඔබ දන්නවා මේ මගේ පිටිපස්සේ ඉන්න සහෝදර සහෝදරියන් වගේම මේ රටේ බහුතර ජනතාව, මේ රටේ බහුචර ජනතාව එකතු වෙලා ඒ වන විට සහ මේ අවුරුදු 70 ගණනක් පුරා පැමිණි මේ ත්‍රාඩ පාලනය එළවන්න, එහෙම නැත්නම් Tamanට ජීවත් විය හැකි යහපත් වටපිටාවක් හදන්න, එහෙමත් නැත්නම් Tamanගේ දරුවන්ගේ සුබසිද්ධිය අනාගතය වෙනුවෙන් යහපත් වටපිටාවක් හදන්න එකතු වෙලා දැවැන්ත අරගලයක් කරා. එතකොට මේ අරගලයේදී අපිට ජයග්‍රහණයක් රාශියක් ලබා ගන්නට පුළුවන් වුණා. විශේෂයෙන් මේ මොහොතේ පැවති ත්‍රාඩ දේශපාලනය අපිට ගහලා එළවන්න පුළුවන්. එහෙම නැත්නම් මතවාද වලින් ගහලා එළවන්න පුළුවන් තත්ත්වයකට අපි පත් කරගත්තා. ඊට පස්සේ යම් යම් විවස්ථාවේ තිබ සිදුරු භාවිතා කරමින් මේ රටේ ජනමතයකින් තොරව ජනතාව ඇන්දිය හැකි පාර්ලිමේන්තුවේ විවස්ථා යොදාගෙන ජනාධිපතිවරයෙක් පත් වුණා. දැන් එයා දෙහිගෙඩිය හැන්ද මත තබාගෙන යාමේ සෙල්ලම කරනවා. එහෙම නැත්නම් අර ලබ්බටි රට්ටෙන් ගහලා බැලන්ස් කරගෙන රට ගෙනියන තත්ත්වයක් පේනවා. හැබැයි මේ කොහි වෙලාවක හරි මේ දෙහිගෙඩිය බිම වැටෙනවා, මේ ලබ්බ බිම වැටෙනවා. නැවතත් අර අර්බුද ගණනාව ඇති වෙනවා. හරිද? එතකොට අපිට ආයේ ඇත්තටම නැවත ගෝල් ෆේස් එකට ගිහිල්ලා ඒක අත්තකන්න අපි එහෙම ප්ලෑන් කරලා නැහැ. ඒක අපිට ආතල් එකක් නෙමෙයි. මේ රට මුදවා ගැනීමේ අරගලයක්, ඒක අපිට ආතල් එකක් උනේ නැහැ. ඉතින්
මේ මොහොතේද ඉදිරි ක්‍රියාමාර්ග අපි අරගලය තුළ අපි සාමූහිකයක් වශයෙන් අපිට තිබුණ බලාපොරොත්තු. අපිට තිබ්බ ක්‍රියාමාර්ග අපිට තිබ්බ විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ එළවීමේ මුල් පරමාර්ථයට පස්සේ අපිට තිබුණා මේ සිස්ටම් එක එහෙම නැත්නම් මේ ක්‍රමවේදය වෙනස් කිරීමේ බලාපොරොත්තුවක් තිබුණා. මම හිතන්නේ මේ ක්‍රමවේදය වෙනස් කරන්න මට වඩා මගේ උපතේ වයසට වඩා දෙගුණයක් විතර පාර්ලිමේන්තුවේ ඉඳපු දේශපාලන නායකයෝ මේ දෙන පොරොන්දු වලින් තවදුරටත් රැවටෙනවා නම් මම හිතන්නේ න්‍යාය එහෙම නැත්නම් අපිට අරගලය නියෝජනය කරේ අපි අහසින් මූදු උලංගෙන් ඇවිල්ලා නෙමෙයි. අපි දේශපාලන ගෝචර භාවයකින් සවිඥානික භාවයකින් තමයි අපි අරගලයට ආවේ. එහෙම සවිඥානික භාවයකින් අරගලයට ආපු අරගල කරුවෙක්ට මේ අවුරුදු 70 ගාන ඇතුළත බහුතරයක් කාලයක් දේශපාලනයේ යෙදිලා එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ ඉඳලා මේ සූටබල් පොරොන්දු වල රැවටෙන විදියක් නැහැ. එහෙම රැවටෙන තරම් ඥාණයක් තියෙනවා නම් ඔහු අරගල කරුවෙක් නෙමෙයි කියන එක මම පැහැදිලිව කියනවා. ඒ වගේම තමයි දැන් මේ කාලය ඇතුළත අපි ගත්තොත් එහෙම දැන් සමහර ප්‍රතිපත්ති ප්‍රකාශනවලත් නැති වැටුප් වැඩි කිරීම එක එක සුන්දර කතා ගොඩාක් කියනවා. හැබැයි මේ සුන්දර කතා සියල්ල අයින් කරගත්තට පස්සේ අරගලේ අපි න්‍යායිකව අපි හිතපු වෙනස පැහැදිලිවම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති තුළ ඇතුළත් වෙලා තියෙනවා. ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති තුළ ඇතුළත් වෙලා තියෙනවා. ඒ වගේම අපි මේ පාරම්පරික දේශපාලනයෙන් ඔබ්බට ගිහිල්ලා තරුණයන්ට හරි තනක් හිමි වෙච්ච හිමි කරන්න පුළුවන් නායකත්වයක් අපි පැතුවා. ඒක ඒ මොහොතේ අපිට ලැබුණේ නැහැ. හැබැයි අපි හිතනවා ජාතික ජන බලවේගයේ ඉදිරි ක්‍රියාමාර්ගයන් තුළ ඔවුන්ගේ ජයග්‍රහණය තුළින් අපි අරගලයේ හිතපු ඒ දේවල් එහෙම නැත්නම් ඒ අපේ න්‍යායකත්වය එහෙම නැත්නම් ඒ අපේ බලාපොරොත්තු අපිට ඉටි වෙයි කිය. ඒකින්ද මා ඇතුළු මේ සහෝදර සහෝදරයන් වගේම තවත් විශාල පිරිසක් තවත් විශාල අරගල සමාජිකයන් පිරිසක් මේ අවස්ථාවේදී ඔවුන් හා එක්ව අපි කියනවා ජාතික ජන බලවේගයට කොන්දේසි විරහිතව අපි සහයෝගය ලබා දෙනවා කියලා. ස්තුතියි. තරුණය විදියට අපි අපේක්ෂා කරපු අපි කියපු කතාවක් තියෙන එතනට ආපු ජනතාවට. අපි කිව්ව කතාව තමයි ජනතාවනි ඇහුම්කන් දෙන්න අපි ගෙයක් ගිනි ගන්නවා නම් ඒ ගේ ඇතුළේ ඉඳගෙන අපි සිය නිවි අහගන්නේ නැත. අපි ඒ ගේ ගිනි ගන්නවා නම් ගේ කඩාගෙන අපි එළියට යනවා මොන ක්‍රමයෙන් හරි අපි ජීවිතය බේරගන්න. ඒ බේරගන්නේ යනකොට එළියට බහින මොහොතේ වතුරද හුලන්ද ගල්ද ඒවා බලන්නේ නැහැ. අපි එළියට යන්නේ අපේ ජීවිතය බේරගන්න. ඉන් පස්සේ අපි යන පාර මොකද්ද? ඒ පාර හැදිලා නැද්ද? ගස්කොලන් වැවිලා නැද්ද? අපි ඒව හදාගෙන යනවා. ඒ වගේම තව කතාවක් අපි කිව්වා රටේ ජනතාවට දියේ ගිලෙන කාන්තාවක් බේරාගත්ත පලින් ඒ දූෂණය කරන්න අයිතියක් නැහැ. යාව බේරාගත්ත පමණින්ම යාගේ ජීවිතය බේරාගත්ත කියලා දූෂණය කරන්න බෑ. ඒ වගේ මොහොතක තමයි අපේ රටට උදා වෙලා තිබුණේ. ඉතින් අපි ජනතාවට එදා කිව්වක ලක්ෂ ගණනක ජනතාවට කිව්වේ ඒක. ඔද අපි තරුණයෝ විදියට අපි බැස්සා එළියට. ගේ ගිනි ගත්තා, ගෙදරින් එළියට ආවා. අපි අපේ ලක්මා මාතාව ගිලිලා තිබුණා. ඒ ගිලිලා තිබ්බ මොහොතේ අපි බේරාගත්තා. ඒ බේරගත්ත පලින් අපිට අයිති නෑ මේක දූෂණය කරන්න. මේක එහෙම නැත්නම් අපචාරයක් ලක් කරන්න. අපිට අයිති නෑ මේ යන මාර්ගය ඔස්සේ අපි බලාපොරොත්තු නොවන තැන්වල ජීවත් වෙන්න. ඉතින් තරුණයෝ විදිහට අපේක්ෂා කරපු ඒ ක්‍රම වෙනසත් ඒ අර පාරවල් හදාගෙන යන වැඩපිළිවෙල එක අපි රට ගොඩ නගන්න ඕනේ. සෑම තරුණියෙක්ගේම එකම බලාපොරොත්තුව නිකන් ගන්න නෙමෙයි, අවමය ගන්න නෙමෙයි. අනේ අපිට ඉන්න හිතන රටක් අපේ හීන හැබෑ කරගන්න පුළුවන් රටක් අපි බලාපොරොත්තු වෙන්නේ එක අපේ සහෝදරයෙක්ට ගියත් දොරක් හදාගන්න එකද හීනයක් වෙලා. ඒ කියන්නේ මුඛ්‍ය පරමාර්ථ ටික ලස්සන්ට ඇඳලා ජීවත් වෙන්න තියෙන හීන බොඳ වෙලා ගිහිලා තියෙනවා. වාහනයක් අරගෙන තමන්ගේ සිය පවුලත් එක්ක විනෝද චාරිකාවක් තියෙන මුඛ්‍ය පරමාර්ථය අවම වෙලා ගිහිලා තියෙනවා. ඇයි මෙහෙම උනේ? ඇයි අපි අදට තරුණයෙක් විදිහට අවමේ බලාපොරොත්තු වෙන ගෑස් ටික දුන්නා කියන්න පුළුවන්, කරන්ට් ටික දුන්නා කියන්න පුළුවන්, පෙට්‍රල් ටික දුන්නා කියන මේක රාජ්‍ය තාන්ත්‍රික වගකීමක්. මේ වගකීම ඉෂ්ට කරලා මෙන්න ওই තුන දුන්නා උඹලට කන්න කාලා බීලා ඉන්න විදිහට හිටපල්ල. හරිද වැඩේ? හරිද කතාව? මිනිසුන්ට සාර්ථකයිද? නෑ. මිනිස්සුන්ට අසාධාරණයි. මොකද ඒ අවමයේ බලාපොරොත්තු වෙන මිනිස්සු ඉන්නවනම් එපා. අපේ ශ්‍රී ලාංකිකයන්ට අවමය. අපේ රට මුහුදෙන් වටවෙච්ච රටක්, හරි සුන්දරාත්මක රටක්. මේක ඇතුලේ පලනගන්න පුළුවන් දේවල් මහා මෙරක් තරම්. ඉතින් අපි ඔය වැඩපිළිවෙල ජාතික ජන බලවේගෙන් දැක්කා. ඒ සමූහයේ ඒ අපේ තියෙන සහයෝගිතාවේ කොහොමද අපි සහෝදරත්වයෙන් වැඩ කළ යුත්තේ කියන එක අපි දැක්කා. ඒ දැකලා අපිට ඕන වුණා අපි එදා අරගලයට ආපු අපේක්ෂාවක් තියෙනවා. ඒ අපේ රුපියලක්වත් සත පහක්වත් බලාපොරොත්තුව නෙමෙයි, මේ රට වැටලා තියෙන අගාතෙන් මේ ඉන දූෂිත පාලකයෝ. මේක හරි බෙදුම් රේඛාවක්. මේ පැත්තේ ඉන්නවා දූෂිතයෝ ටිකක් සියලුම පක්ෂ එකතු වෙලා වලල්ලක් හදාගෙන ඒකට රාජ්‍ය
ප්‍රතිපත්තිව නිලධාරියෝ බොහොම පිරිසක් එකතු වෙලා ඉන්න. හරි ලස්සන බෙදුම් රේඛාවක් තියෙන මේ පැත්තේ ජාතික ජන බලවේගයේ පිරිස රටේ සහෝදරයෝ වගේම රටේ මිනිසුත් එක්ක එකතු වෙලා ඉන්න මේ දූෂිතයන්ට විරුද්ධව. ඒක ප්‍රධානම අරමුණ උනේ 2022 අරගලයට ආපු මිනිස්සු හිටියා, ආදරය කරපු මිනිස්සු හිටියා. ඒ මිනිස්සුන්ට අපි කිව්ව කතාව, ඒ මිනිස්සු හොඳ සමිඥාණයෙන් අහුම්කන් දුන්නා. හරි, එයාලා තේරුම් ගත්තා මෙහෙම අවුලක් වෙලා තියෙනවා මේ රටේ, හොරකම් කරලා තියෙනවා මේ රට. එහෙමනේ මේක උනේ. හරි, එහෙනම් දැන් අපි ඡන්දය දෙනකොට මොකද්ද තීරණය කරන්නේ? ඒක බුද්ධිමත්. මේක ඇයිලා රටේ පරීක්ෂණය. ඒ මිනිස්සු ක්‍රමවත්ම හරි ලස්සනට වැඩපිළිවෙලක් එක්ක එකතු වුණා. ඒ තමයි ජාතික ජන බලවේගය. තරුණයෝ ටික ඒ තරුණයොත් එක්ක එකතු වුණා, ඒ සහෝදරත්වයත් එක්ක ජාතික ජන බලවේගය. ඇයි අපි මේක හදමු? අවුරුදු පහක් අපි ව්‍යායාමයක් කරමු මේක හදන්න. මෙච්චර දුක් විඳිමු, අපි එකතු වෙලා සහෝදරත්වයෙන් ඒක හදන්න ඕනේ. උඩ ඉන්න කෙනාට වැජබෙන තව නීතියක්, පහළ ඉන්න කෙනාට වැජබෙන තව නීතියක් නම් අපේ මිනිස්සු වැඩ කරන්න කැමතිද? අරයා අතනින් ටිකක් හොරකම් කරනවා, හරි හොඳයි. පල්ලෙහා ඉන්න මනුස්සයට කන්නත් නෑ, බොන්නත් නෑ, රස්සාවකුත් නෑ, ජීවත් වෙන එකත් මහා මෙරක් තරම් වැඩක්. ඒ කියන්නේ ජීවත් වෙන එක වෙනම වැඩක් යාළුවාට. හරි, ඇයි ඉපදුනේ කියන හිත ඇතුලේ තියෙන ප්‍රශ්නේ විතරයි තියෙන්නේ. හරි, ওই කතා ටික අපිට බේර ගන්න පුළුවන්. අපිට ඕන ඒ ඉන්න සහෝදරයත් එක්ක රට දියුණු කරන්න, රටේ වැඩපිළිවෙල වෙනුවෙන්, ඒ වගේම රට කරන ක්‍රම වෙනස, يعني මේ ක්‍රම වෙනස කියන එක, ඒක ඉතාම වැදගත්. අනිත් කාරණා තමයි අපි බලාපොරොත්තු වුණා තරුණ අධීක්ෂක මණ්ඩලයක් මේ ලංකාව තුල. ඒක අරගලයේ විශේෂ පරමාර්ථයක්, ඒක අරගලයේ දැක්ම තුල තිබු විශේෂ පරමාර්ථයක්. සියලුම අමාත්‍යංශවල දැන් නම් අමාත්‍යංශ අපේ ජාතික ජන බලයත් එක්ක 25යි, ඒ වගේම නියෝජ්‍ය එකෙන් 25යි දාන්න අපේ ලොකු ඇමතේ, ඒත් ඔක්කොම සහෝදරවරු. එතකොට ඕක ඇතුලේ අපිට නිරීක්ෂණ කණ්ඩායමක් අපේ තරුණ ඒ ඇතුලේ වැඩ කරනවා. අපි කියන්න කැමති කැලිම ජාතික ජන බලවේගයටත් මෙතනට වාඩි වෙලා මේ කතා කරන අපිත් ස්වාධීනව ඇවිල්ලා ඉන්න. මොකද අපි එදා ස්වාධීනයි, අපි එදා ජාතික ජන බලවේගයත් එක්ක ලොකු තර්ක විතර්ක තිබුණා කොහොමද මේ දේවල් පිළිබඳව. අපි කියන්න කැමති කැලිම්ම ඔබලා සමග අපි එකතුනේ රට හදන වැඩපිළිවෙල කර පමණයි. මුදල් හෝ වංචා හෝ දූෂණය කරන වැඩපිළිවෙල කර නොවේ. මේ රට කොතනටද ගෙනියන්න ඕන, ඒ සංවර්ධිත රටක් කියලාක අපිට සනාථ කරන්න පුළුවන්. අපි උපදිනකොට සංවර්ධනය වෙමින් රටක් නම් අඩුමතරමේ අපිට ගරුත්වයක් තියෙනවා. අපි මැරෙන්න කලින් තරුණෙක් විදියට මේක සංවර්ධනයේ උණ රටක් කියලා කියන්න. ඉතින් ඒ ගරුත්වය අපි රකින්න ඕනේ අපේ මතු පරම්පරාවට. අපි ජාතික ජන බලය ගැන කෙලින්ම කියන්න කැමතියි, අපි වැඩ කරන්නේ ඍජුව. කෙලින්ම ජාතික ජන බලවේගය කරන වැඩපිළිවෙල සමග එකතු වෙනවා වගේම යම් කිසි දවසක ජාතික ජන බලවේගයේ වැරදි පාර ගියොත් අපි තමයි මුලින්ම එළියට බහින්නේ. අපි තමයි මුලින්ම එළියට බහින්නේ. මුලින්ම එළියට බහලා අපි තමයි මුලින්ම රටේ ජනතාවට, කියන්නේ අපි එකතු වුණා. අපි වැඩ කරන්න උදව් කරා. ඒ වෙනුවෙන් අපි ව්‍යායාමයට අපේ පුළුවන් උපරිම දායකත්වය දුන්නා රට පුරා. හැබැයි මෙයාලා කරන්නෙත් මේකයි. අපි බය නැතුව ඒක කියනවා. මේ මොහොත ඒක කියනවා. ඒ වගේම රටේ ජනතාවටත් කියන්නේ එන්න එකතු වෙන්න සහෝදරයෝ සහෝදරියෝ, ඒ වගේ අපේ තරුණ තරුණියෝ, අපි එකතු වෙන්න ඕනේ වැඩපිළිවෙල මේක. අපේ අරගලයේ හිටපු අර අපේ නීතිඥ මනෝජ් මහත්තයා කිව්වා වගේ ගොඩක් අපිත් එක අරගල භූමියේ හිටියා යම් යම් කණ්ඩායම්. මේ ඔක්කොම එකතුනේ එක පොදු අරමුණකට, ඒක සටන් පාටයි, ගෝටා ගෝ හෝම් කියන එක. ඉතින් අපි ඒක කරා, ජයග්‍රහණය කරා අපේ මනෝජ් මහත්තයා කිව්වා වගේ. හරි, ඒකෙන් පස්සේ අපිට තියෙන ඊළඟ වැඩපිළිවෙල රට ඊළඟ දැක්මට අරයි යන එක. අපි ඊළඟ දැක්මට අරයි යමු. ඉතින් අපේ රටේ ජනතාවට කියන්න කැමති අප සමග එකතු වෙන්න අරගලයේ විජයග්‍රහණයේ මාවත ජාතික ජන බලවේගයේ සමගය තමයි තියෙන්නේ. ඒ සමග එකතු වෙන්න මේ ජීවිතය, මේ තරුණයන්ගේ ආශාවල්, තරුණයන්ගේ සතුටු වෙන, තරුණයන්ගේ වින්දනයන්, සීලුම දේවල් මේකට කැටි වෙලා තිනවා. තව කතාවක් කියන්න, අපි හරි ආශාවෙන් කිව් එක කියලා මම ඉවර කරන්න. අපේ රටේ අනාගතේ පුංචි අපි තමයි, අපි හැදෙනවා රට හදනවා, ඒක ඇත්තමයි, ඒක සත්‍යමයි. අපි අරගලයේදී හැමතිස්සම කිව්ව කතාවක් ඒක. ජය වේවා ජාතික ජන බලවේගයටත්, ඒ වගේම අණ්ඩු කුමාර දිසානායක සහෝදරයාටත් ජය වේවා. කෝටියක් ඡන්ද සමගින්, ඒ වගේම පෝසත් රටක්, ලස්සන ලෝකයක්, පුඬු දෙයක් එක්ක අපි රොද බඳිමු. ජය වේවා. ඇත්තට මෙදා 2022 අප්‍රේල් 9 වෙනිදා මේ රටේ ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියෝ එළියට බැස්සා. මේ අපේ මූලික අවශ්‍යතාවයවත් පිරිමහා ගන්න බැරි, මූලික අවශ්‍යතාවයවත් සපුරා ගන්න බැරි අදූරදර්ශී නායකයෙක්
නායකෙක්ට විරුද්ධව. එදා එළියට බැස්සේ අපි ගෝට ගෝ හෝම් කියලා. අපි ඒ ගෝට ගෝ හෝම් කියලා අදහස් කළේ ගෝටට විතරක් ගෙදර යන්න කියලා නෙමෙයි, මෙන්න මේ දූෂිත ක්‍රමවේදයටම ගෙදර යන්න කියලා. මේ ක්‍රමේ අපිට එපා කියන තැනි. ඒ වැහැපු එළියට බැහැපු ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ අපේක්ෂා භංගත්වයට පත් කරමින් එදා මාස 3ක් මේ අරගලය අල්ලගෙන හිටපු පිරිසෙන් කොටසක් තමයි මෙතන ඉන්නේ. සියලුම මේ ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ, මුළු රටේම ලක්ෂ සංඛ්‍යාත තරුණ තරුණියන්ගේ වගේම ඒ අරගලයේ ක්‍රියාකාරී වේ කොටස අල්ලගෙන හිටපු සියලු දෙනාව අපේක්ෂා භංගත්වයට පත් කරමින් මේ දූෂිත ක්‍රමවේද ඇතුළෙන්ම පුරුකක් එළියට එනවා රනිල් වික්‍රමසිංහ. එදා ව්‍යවස්ථාදායකයේ අපි ගෝට ගෝ හෝම් කියලා ගෝටව එලෙව්වට ඒක ඇතුළේ හිටියේ මේ දූෂිත ක්‍රමවේදෙම තමයි 222. එදා 222 අතරින් ආපු රනිල් වික්‍රමසිංහ මම ගෑස් පෝලින් නැති කරා, මම තෙල් පෝලින් නැති කරා කියලා අද ගෑස් එක පුම්බගෙන ඇවිල්ලා ඡන්දෙට ඉදිරිපත් වෙලා ඉන්නවා අපේක්ෂකයෙක් විදිහට. අපි බලාපොරොත්තු වුණේ ක්‍රම වෙනස, අපි බලාපොරොත්තු වුණේ ක්‍රම වෙනස මේ තරුණ තරුණියන්ට බලාපොරොත්තු වෙන ලස්සන රටක්, පොහොසත් රටක් අපි දැනගත්තා. මේ කිසිම දේශපාලන පක්ෂයකින් අපිට ලැබෙන්නේ නැහැ. මාරුවෙන් මාරුවට අවුරුදු 76ක් පුරාවට මේ කරගෙන ආවේ එකම විදිහ, එකම ආකාරය. අපි තවදුරටත් එතනින්ම ගිහිල්ලා අපේ ප්‍රශ්නවලට විසඳුමක් බලාපොරොත්තු වෙන තරම් අනුවණකමක් තව නැහැ. අපි තෝරගත්ත නිවැරදි මාවතක් ඒ වෙනුවෙන්. අපි දැක්කා ප්‍රතිපත්තිගරුක දේශපාලන ව්‍යාපාරයක්, ජනතා ව්‍යාපාරයක්. ඒ ජනතා ව්‍යාපාරය තමයි ජාතික ජන බලවේගය. මේ අපි 26 වෙනිදා අපි ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වුවා. අපේ තරුණ ප්‍රඥප්තිය අපි එළි දක්වලා තියෙන මාලිමාවේ. එතකොට අපි තේරුම් ගත්තා මේක තමයි අපේ හීන හැබෑ කරගන්න පුළුවන්, මේ රට හදන්න පුළුවන්, මේ රටේ ප්‍රතිපත්තිගරුක ජනතාවක්, ප්‍රතිපත්ති ජනතා ව්‍යාපාරයක් එක විතරයි කියලා මේ රට හදන්න පුළුවන්. අපේ නිසා ගෝල්පේ සරගලේ හිටපු තරුණ ක්‍රියාකාරීන් විදිහට ජාතික ජනබල වේගයට මාලිමාවට සහය දක්වන්න තීරණය කළා. ඒ වැඩපිළිවෙලත් එක්ක ඉන්න, මොකද අපේ අරමුණම වෙන්නේ මේ ක්‍රමවේදයේ වෙනස. අපි දැක්කා ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුලේ, අපි දැක්කා මේ වැඩ කරද්දී, කතා බහ කරද්දී, සංවාද කරද්දී අපිට සුදුසුම තැන තමයි මාලිමාව, ජාතික ජනබල වේගය කියන තැන. අපි සුවහසක් මේ රටේ තරුණ තරුණියන්ට, එදා මේ සිස්ටම් එකට විරුද්ධව පාරට බැහැපු සුවහසක් තරුණ තරුණියන්ට අපි ආරාධනා කරනවා එන්න, අපිත් එක්ක එකතු වෙන්න. මේ තමයි අපේ රට හදන තැන, රටේ හරිපාර හදන තැන. ඒක එතනේ අපි අනුර කුමාර දිසානායක කියන පුද්ගලයා නෙමෙයි මෙතන තියෙන්නේ ප්‍රතිපත්තිය. මේ තියෙන ප්‍රතිපත්තිගරුක ජනතා ව්‍යාපාරයක්. ඒ ජනතා ව්‍යාපාරයත් එක්ක එකතු වෙන්න, අත්වැල් බැඳ ගන්න. අපි බලමු අපේ ඉස්සරහ අනාගතය වෙනුවෙන්, අපේ සහෝදර සහෝදරිය වෙනුවෙන් මේ රටේ මේ ක්‍රමවේදය වෙනස් වෙනකම් අපි බලාපොරොත්තු වෙන ක්‍රමවේදය අනිවාර්යෙන්ම ඉදිරි කාල මේ 22 වෙනිදාන් පස්සේ 22න් පස්සේ අපි ඒ බලාපොරොත්තු වෙන ක්‍රමවේදය ක්‍රමක්‍රමයෙන් මේ රට තුළ හරි ගැස්සේවි කියන බලාපොරොත්තුවෙන් අපි අර වෙනදා කියනා වගේම කවුරු අස්වැන්න නෙළුවත් ඒකේ මහන්සිය, ඒකේ මුල් කොටස, අපි ඒකේ මුල් කොටස් කරුව වෙනවා කියන කියමින් ස්තුති සිමි. ගෝල්ෆේස් අරගලේදී ඒක එකතු වෙලා එක අරමුණක් වුණේ ජනතාවගේ ජනබලයෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා කියන දේ සමාජයට ඔප්පු කරන්න මිනිස්සු එකතු වුණා. ඒ අරගලේ අපි සාර්ථකව නිම වුණා විධායක ජනාධිපති කෙනෙක්ව ගෙදර යවලා. එතකොට එතනින් පස්සේ ප්‍රජාතන්ත්‍රවාදීව මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් කොහොමද, සහ මේ සෑම අරගලයක්ම සාර්ථක කරගන්න පුළුවන් කොහොමද කියන මාවත හොයනකොට ඒක සැලසුමක් සහ වැඩපිළිවෙලක් එක්ක, හරි විදියට සැලසුමක් සහ වැඩපිළිවෙලක් එක්ක එළිදක්වලා ක්‍රියාත්මක කරන පාර්ශවයක් විදියට අපිට පෙනුනේ ජාතික ජනබල වේගය. අපි ජාතික ජනබල වේගයට සහයෝගය දක්වන්න තීරණය කරන්නේ එතන ඉඳන්. අපි කාලයක් තිස්සේ හැම පාර්ශවයක් එක්කම වැඩ කරලා තිනවා. මේ කටයුතු කරන දැන් මේ වෙලාවේ පාලනය ඉන්න හැම පාර්ශවයක් එක්කම අපි මෙතනින් නෑ කටයුතු කරලා තිනවා. හැබැයි ඒ කිසිදු පාර්ශවයක් මේ වෙනකන් හරි විදියෙ වැඩපිළිවෙලක් එළිදක්වලත් නැහැ. ওই පාලනය හිටියේ කියන අවුරුදු දෙක තුනද කරෙත් නැහැ. හැබැයි ජාතික ජනබල වේගයේ මේ වෙලාවේ සෑම අරගල කරුවෙක්ගෙම ඔයා ගෙදර ඉඳලා කරන අරගලේ වෙන්න පුළුවන්. අම්මා තාත්තා කෙනෙක් ගෙදර ඉඳන් කරන අරගලේ වෙන්න පුළුවන්. ඒ ජීවන අරගලේ වෙන්න පුළුවන්. සෑම අරගලයක්ම සාර්ථක කරගන්න පුළුවන් සැලැස්මක් සහ වැඩපිළිවෙලක් තියෙන එකම පාර්ශවයේ විදියට ජාතික ජනබල වේගයත් එක්ක අපි මේ මොහොතේ ඉඳ මේ මොහොත වෙනකොට කටයුතු කරගෙන යනවා. ඒකම ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට තමයි මම ශිෂ්‍ය ව්‍යාපාරයේ ශිෂ්‍යයෙක් විදියට තමයි මම අරගලයට සම්බන්ධ වෙන්නේ. අපිට ඉගෙන ගන්න, අපි මේ තැනට එන්න උගන්නන්න වියදම් කරලා තියෙන මේ බදු මුදල් ලංකාවේ ඉන්න මිනිස්සු. එතකොට මේ මිනිස්සුන් වෙනුවෙන් අපිට තියෙන සමාජ වගකීමක්. අපි මේ සමාජ වගකීම කරන්න තමයි අපි මෙතනට එකතු වෙන්නේ. ඒ වගේම මේ ඉගෙන නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත හැම ශිෂ්‍යයෙක්ම තමන් මේ වෙලාවේ තමන්ගේ සමාජ වගකීම ඉටු කරනවද කියන දේ ගැන තමන්ගේ ස්වයං විවේචනයක් කරලා බලන්න. ගෙදර ඉඳගෙන මේ සම්බන්ධ කරන දේවල් වලට මිනිස්සුන්ගේ ඔළු වෙනස් කරන්න, මොකද නූගත් මිනිස්සු ඉන්නවා ලංකාවේ මාධ්‍ය සමාජ මාධ්‍ය ආවරණය වෙන්නේ නැති පළාත් වල මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුන්ගේ ඔළුව වෙනස් කරන්න, ඒ මිනිස්සුන්ගේ දැනුම වැඩි කරන්න ඔයා මොනවද කරලා තියෙන්නේ තමන් වෙනුවෙන්? ඒ හැම මිනිස්සෙකෙම ඔළුගෙඩි වෙනස් කරන්න
අපි හැම කෙනෙක්ම එලියට බැහැලා කතා කරන්න පටන් ගන්න මෙතන ඉඳන්. මේ මේ මාධ්‍ය සාකච්ඡාවත් එක්ක අපි සමාජයෙන් ඉල්ලීමක් කරනවා. සමාජයේ මේ වෙනකොට වෙනකන් ගෝල්ෆේස් අරගලයේ පස්සේ සහ ගෝල්ෆේස් අරගලයේ වෙනකන් නී අරගලවල නිරත වෙච්ච හැම කෙනෙක්ම එතනින් එලියට එන්න දැන්. ආපහු සැරයක් අරගලයේ කාලේ මතක් කරගන්න. අපි කොහොමද මිනිස්සු දැනුවත් කරේ? කොහොමද මිනිස්සු එක්ක සංවිධානය කරේ? ඒ දේවල් වලට එක්ක සමස්ත අරගලයේ වගේම මේ වෙලාවේ ජාතික ජනබල වේගයට බලයක් ආණ්ඩුවක් පිහිටවන්න පුළුවන් විදියට මිනිස්සුන්ව දැනුමෙන් පෝෂණය කරන්න එතනින් එළියට එන්න. එතකොට විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විදියට ඔයාලට තියෙන වගකීමක්. මම විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් විදියට මම එතනින් ඇවිල්ලා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍යෙක් විදියට තමයි අපි ජූලි 8 වෙනිදා වෙනකොට පාරට බහින්නේ. ජූලි 8 වෙනිදා පාරට ඇවිල්ලා සමස්ත ලංකාවේ මිනිස්සුන්ට ගයිඩ් එකක් දෙන්නේ අපි එතන ඉඳගෙන. එතකොට ඔයාලා දැන් මොකද කරන්නේ? ඔයාලා ගෙවල් වලට වෙලා කොහොමද ඉන්නේ? හැබැයි එතනින් එළියට ඇවිල්ලා මේ ඉතුරු දවස් ටික සහ එතනින් එහාටත් මහමැතිවරණයක් එනවා, පළාත් සභා මැතිවරණයක් එනවා, නගර සභා මැතිවරණයක් එනවා, ප්‍රාදේශීය සභා මැතිවරණයක් එනවා. ඔය හැම තැනකටම දූෂිත පාලකයන් ඉවත් කරලා හරි විදියෙ කොන්ද පණ තියෙන හරි දෙයට පක්ෂ වෙන, වැරදි දෙයට විපක්ෂ වෙන වෙන කිසිම ඩීල් එකක් ගහන්නේ නැති නායකත්ව ගුණාංග තියෙන මිනිස්සුන්ව එතනින් එළියට ගේන්න ඔයාලා හැමෝම එකතුලා කටයුතු කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ජාතික ජනබල වේගයට ජය වේවා. ශ්‍රී ලාංකික සමස්ත ශ්‍රී ලාංකික හැම අරගලයකම නිරත වෙන අරගලකරුවන්ට ජය වේවා. අරගලේ ජයග්‍රහණයකින් තොරව නිමාවක් වෙන්නේ නැහැ. අරගලට ජය වේවා. ඔබ දන්නවා ඒ අරගලයට ජනතාව ආදරය කරන්නේ තමන් දශක ගණනාවක් දේශපාලනය තුළ විඳවමින් පීඩාවට පත් වෙමින් ගෙවාගෙන ආ ජීවිතයට ජනතාව විසින් එල්ල කරන ලද, එහෙම නැත්නම් තීරණය කරන ලද ජනතාවගේ ප්‍රතිචාරය වීම නිසා තමයි අදටත් අරගලයට ඔබ ආදරය කරන්නේ. ඒ අරගලය තුළ අපි මූලික වශයෙන් අරමුණු කරගත්තා ඒ වෙනකොට සිටපු ජනාධිපතිවරයා ගෝඨාභය සහ ඒ රෙජීමය බලයෙන් පහ කිරීම. විජයග්‍රහයි ලෙස ඒ අරගලය අවසන් වෙන්නේ ඒ අරමුණ ඉට කිරීමත් සමග. ඒ වගේම අපි ඔබට දිගින් දිගටම කිව්වා මේ අරගලය තුළ අපි නොනවත්වා රැඳී සිටිනවා. මොකද අරගලය හරහා අපි ඉෂ්ට කර ගැනීමට බලාපොරොත්තු වුණු තවත් අභිලාෂයන් ගණනාවක් තිබුණා. ඒ සියල්ල කැටි කොටගත් කල අපි කිව්වා සිස්ටම් චේන්ජ් එකක් අපට අවශ්‍යයි කියන එක. අද මේ සියලු සක්‍රීය අරගලකරුවන් මේ මාධ්‍ය හමුව තුළ වාඩි වෙලා බලාපොරොත්තු වෙන්නේ ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂකයා වන අනුර කුමාර දිසානායකට අපගේ සහයෝගය සහ ඒ ප්‍රතිපත්ති මාලාව ඉදිරියට ගෙන යමින් ඒ ප්‍රතිපත්ති මාලාව මේ රට තුළ ප්‍රායෝගිකව මහ පොළවේ ඉටුවන තැනට කරුණු තහවුරු කිරීම සඳහා තමයි අපි අද වාඩි වෙන්නේ. අනෙකුත් දේශපාලන පක්ෂ සමග මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සුවිශේෂී වන්නේ රටේ සියලුම අංශයන් ප්‍රතිපත්ති මාලාව ආරම්භ වන්නේ රටේ අංක එකේ ප්‍රමුඛත්වය ලැබිය යුතු අධ්‍යාපනයේ එතැන් සිට නීතිය දක්වා බන්ධනාගාරය දක්වා විහිදුණු වූ ඉතාමත් විධිමත් වැඩපිළිවළක්. ඒ පිටුපස සිටින දක්ෂ නිපුණ ප්‍රවීණ වෘත්තිකයන් විසින් මනා හැදෑරීමකින් යුතුව ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ප්‍රකාශයක් වීම නිසාත් එකී සියලු වැඩ සැලැස්ම ඒ සියලු ක්‍රියාකාරකම් අරගලයේ ඔබට මතක ඇති ක්‍රියාකාරී සැලැස්මක් විදියට අපි ඉදිරිපත් කරා. ඒ තුළ විධායකය ඉවත් කිරීම, මේ රටේ වංචාව දූෂණයට එරෙහිව නීති ගෙනීම, ඒවා මර්ධනය කිරීමේ සිට අප විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ගණනාවක් තිබුණා. ඒ යෝජනාවන් සහ ජාතික ජනබල වේගය විදිහට අද ජනතාවට ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරලා තියෙන මේ වැඩපිළිවෙල ඉතාමත් හොඳින් එකින් එක සමපාතව ගමන් කරන සහ එකින් එක සමානව ගැළපෙන තත්ත්වයක් අප විසින් හඳුනා ගැනීම නිසා අපි හිතනවා හෘද සාක්ෂියක් තියෙන නිර්ව්‍යාජ අරගලකරුවන් විදිහට අපට ඒ ස්ථානයේ එම ස්ථාවරයේ හිට ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම අද අපි දකිනවා දේශපාලනය තුළ එහෙම් මෙහෙට මාරු වෙන ඔළු ගෙඩි අතර මේ ස්ථාවරය තුළ අරගලකරුවන් හිටගන්නේ කිසිදු පෞද්ගලික ප්‍රතිලාභයකින් තොරව. අප අපේක්ෂා කරන එකම ප්‍රතිලාභය වන්නේ පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක්. ආර්ථිකමය, දේශපාලනමය, සමාජීය වශයෙන් පොහොසත් රටක්. ඒ වගේම අපට සතුටින් සාමයෙන් ජාති බේද, ආගම් බේද, පවුරු බිඳ දමමින් ජීවත් වෙන්න පුළුවන් සාධාරණ රටක්. ඒ වගේම මේ අවස්ථාවක් කරගන්නවා අරගලය තුළ
දසදහස් ගණනින් ලක්ෂ ගණනින් සම්බන්ධ වෙච්ච ඔබට දැන් දොරටු විවෘතයි. අපත් සමග ජාතික ජනබලවේගයේ අරගලයේ අරමුණු වලට සමබාත වෙන මේ වැඩපිළිවෙලත් සමග සිට ගනිමින් මේ රට ඉතාමත් හොඳ මාවතකට ගෙනියන්න. ඔබට මතක ඇති අරගලය කියන්නේ මේ රටේ පහළ වෙච්ච ස්වර්ණමය අවස්ථාව, මේ රට නිවැරදි මාර්ගයට යොමු කරන්න. නමුත් පාපතර ආත්මార్థකාමී දේශපාලනය විසින් ඒක නැවතත් ජඩ වංචාකාර දේශපාලනය වෙත ඇදගෙන ගියා. අපි හිතනවා මේ ජනාධිපතිවරණය අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ජනාධිපති අපේක්ෂකත්වය මත ගොඩනැගෙන මේ ජාතික ජනබලවේගයේ මතවාදය හරහා අපට නැවත වාරයක් අවස්ථාව ලැබෙනවා ඒ ජඩ වංචාකාරී රැවටිලිකාරී බොරු පොළොන්දු වලින් ප්‍රතිපත්තියක් නැති දේශපාලනයෙන් ඉවත් කරලා ජනතා හිතවාදී ප්‍රායෝගිකව මහපොළවේ පැල කළ හැකි දිනක ලස්සන රටක ප්‍රීතිමත් මිනිසුන් විදියට ජීවත් වෙන්න පුළුවන් රටක් ගොඩනගන්න. ඒ අනුව අපි සැමට ආරාධනා කරනවා අපිත් එක්ක අත්වැල් බැඳගන්න. ඔබ අරගලයේදී සක්‍රීයව සිටි අප කෙරෙහි යම් විශ්වාසයක් තැබුවද ඒ විශ්වාසය එලෙසින්ම ඉදිරියටත් රැකගනිමින් මේ රටේ පීඩාවට පත්වෙච්ච පීඩිත ජනයා වෙනුවෙන් හිටගන්න මිනිසුන් බවට පත්වෙමින් කටයුතු කරමු කියන ආරාධනය කරමින් මන් නිහඬ වෙනවා. ස්තුතියි. ඇත්තම කියනවා නම් අපි මෙතනට එකතු වෙලා තියෙන හේතුව දැන් මගේ ඉස්සර කතා කරපු සහෝදරවරු අදහස් දැක්වුවා. ඔගොල්ලෝ දන්නවා මෙතන මේ ඉන්න පිරිස දිහා බැලුවොත් මේ තියෙන මූණු මේ ඔක්කොම හැමෝම මේ හැමෝම අප්‍රේල් 2022 අප්‍රේල් 9 ඉඳලා ගෝල්ෆේස් අරගලේ පටන් ගත්ත දවසේ ඉඳලා අවසාන දවස දක්වා අගෝස්තු 5 ඉඳ දක්වා තමුන්ගේ අනිත් සියලු දේවල් පැත්තක තියලා මේ රටේ මිනිස්සු වෙනුවෙන් ගෝල්ෆේස් එකට ඇවිල්ලා හැම දුක දහ දුකක්ම විඳගෙන මිනිස්සු වෙනුවෙන් කතා කරලා උද්ඝෝෂණ කරලා අපි ඉල්ලපු ක්‍රම වෙනසුනේ සටන් කරපු මිනිස්සු මේ මෙතන ඉන්න හැමෝම. ඇත්තම කියනවා නම් මේ හැමෝම මෙතන නෑ. සමහරුන්ට එන්න විදියක් නෑ. දුරපළාත්වල ඔවුන්ගේ අනිත් වැඩ කටයුතු කරගන්න ඕනේ. මෙතනට එකතු වෙන්න බැරි පිරිස බොහෝ ඉන්නවා. මෙතන නියෝජනය කරන්නේ සුළු පිරිසක්. ඇත්තම කියනවා නම් ඉතින් මේ මිනිස්සු හැමෝම මේ රටේ ක්‍රම වෙනසක් වෙනුවෙන් තමයි එදා 2022 අපි හැමෝම හිටගත්තේ සහ මේ සටන් කරේ. ඒ දූෂිත පාලනයට විරුද්ධව මේ රටේ දූෂිත දේශපාලනය මේ ක්‍රමය වෙනස් කරන්න මේ මිනිසුන්ට ලස්සන්ට ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න තමයි අපි එතනට ආවේ. එතකොට ඒ අරගලයේ අපි ලබාගත් ජයග්‍රහණ බොහෝමයි ඉමහත්. පෞල් පාලනයේ මේ රටේ අද ඔයගොල්ලන්ට පේනවා ඇති අද බිමට සමතලා වෙලා තියෙනවා මේ දේවල්. මේ රට වෙලාගෙන තිබුණා ජාතිවාදය ආගම්වාදය ඒවා අද බිමට සමතලා වෙලා තිනේ. ඒවා අද කොයි හෙටින් කියනවනේ දේශපාලන වේදිකාවේ කිසිම දේශපාලන වේදිකාවක් කතා කරන්න බැරි තත්ත්වෙට පත් වෙලා තිනවා. ඒ ගෝල්ෆේස් අරගලෙන් ලබාගත් ජයග්‍රහණ අද මේ දැන් යන ජනාධිපති වෙන දේශපාලන වේදිකාවක ඒවා ඉදිරියට ගේන්නවත් බෑ කිසිම දේශ අපේක්ෂකෙට. ඒ තත්ත්වෙට පත් කරගන්න පුළුවන් උනේ ඒ සිස්ටම් එක මේ තත්ත්වෙට පත් කරගන්න පුළුවන් උනේ අන්නේ මේ ගෝල්ෆේස් අරගලෙන් ගෙනාපු මේ මිනිසුන් ගෙනාපු අදහස් වලින් ප්‍රතිපත්ති වලින් අපි ඒ වෙලාවෙත් කතා කරේ නව දේශපාලන අපිට ඕන ගෝටා බේලවන්න තමයි. ගෝටාබේ ගෝ හෝම් ගෝටා කියලා මිනිස්සු ආවේ ගෝටා බේලවන්න විතරක් නෙමෙයි. අර මගේ ඉස්සර කලින් සහෝදරවරු කතා කළා වගේ ගෝටා බේලවලා මේ රනිල් වික්‍රමසිංහට පාලනේ බාර ගන්න නෙමෙයි. ඒ මජර දේශපාලනේ රනිල් වික්‍රමසිංහලාගේ ගෝටා බේලගේ මේ පෞල් පාලනේ මේ පෞල් දෙකක් තුනක් පාලනය කරපු මේ රට දැන් මේ තත්ත්වයට පත් වෙලා තින්නේ මේ හැමෝම වගේ කියන්නේ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා අගමැති වෙලා තියෙන තුන්පාර මේ රටේ අවුරුදු 46 මේ දේශපාලනය කරලා දිනවා. මොනවද එයා කරලා තින්නේ? දැන් මේ රට මේ තත්ත්වයට පස්සේ එයා කියන පෝලිං යුගය නැති කරාලු. ඉතින් එයාට ඡන්දය දෙන්නලු. පෝලිං යුගය නැති කරලා එයාට ඡන්දය දෙන්නලු. නැත්නම් එයා පත්ුනේ නැත්තම් ආයි හෙට පෝලිං යුගය එයිලු. හෙට පෝලිං යුගය එනවා නම් එයා හරියට රට කරලා නැහැ කියන්නේ. ජනාධිපති කෙනෙක් පත් වෙනවා කියන්නේ ඒක රාජ්‍ය වගකීමක් එයාගේ. ඒක පුද්ගලික දෙයක් නෙමෙයි රාජ්‍ය වගකීමක්. නැවත පෝලිං යුගය කවුරුපත් උනත් එන්න නොවන විදිහට වැඩ කරලා තියෙනුනේ එයා එහෙමනම්. එයා කියනවා නම් හෙට පෝලිං යුගේ නැවතෙනවයි කියලා. ඒ කියන්නේ ඔහු තනිකරම බොරුවක් කරලා තියෙන්නේ. ඒතර හෙට පෝලිං යුගේ ආය නැතිකොට එනවා නම් ඒ කියන්නේ එයා හරියට ගෙනියලා නැහැ. එතනම බොරුවක් කියයි කියන්නේ. ඒතර අපිට මේ වගේ සුරංගනා කතා මෙච්චර කාලේ මේ රටේ මිනිස්සු ඇහුවා. අපි
දෙදස් විසි දෙකේ එදා ඒ අරගලයට කකුල තිබ්බේ. ඇත්තරම අන්නේ දෙවල් වෙනස් කරන්න මේ රටේ හරි ක්‍රමයකට හරි තැනකට ගේන්න මේ සිස්ටම් එක තනිකරම වෙනස් වෙනවා. මේ දේශපාලන සිස්ටම් එක මජර දේශපාලනේ මේ හැමදේම දූෂණය වෙලා තියෙන මේ රටේ. හැමදේම දේශපාලන ඉඳන් හැමදේම සංස්කෘතිය ඉඳන් හැමදේම මේ මේ මුල් 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 පුරුක් වෙනස් වෙන්න ඕනේ. අන්න ඒක වෙනස් වෙච්ච දවසට ඒ හැමදේම ලස්සනට පොඩ පොඩ හැඩ ගැහියි. එකපාරට මේව හැමදේම වෙන්නේ නැහැ. නමුත් ඒක සිස්ටම් එක වෙනස් වෙනවා වුණාම තමයි ඒ ආර්ථිකයේ අධ්‍යාපනයේ මේ හැමදේම ගොඩනගන්නේ. අර මේ අනිත් ව්‍යුහයක් එක්ක ඒ ව්‍යුහය හදන්න පුළුවන්. අපි දකින්න මේ මෙතන ඉන්න සහෝදරවරු සමේ මෙතනට එන්න බැරි වෙච්ච මේ අපි හැමෝම අරගල කරපු මිනිස්සු දක්ව ඒ දක්වපු ව්‍යුහය හැදෙන්න හදන්න පුළුවන්. මේ අවස්ථාවේ මේ රටේ තියෙන එකම ප්ලැට්ෆෝම් එක, දේශපාලන ප්ලැට්ෆෝම් එක අපි හිතන්නේ ජාතික ජන බලවේගය මාලිමාව. ඒ ඒක මේ අපිට මේ පුද්ගලයෝ අපිට ඒ එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ අර කිව්වා වගේ මෙතන ඉන්න කිසිම කෙනෙක්ට කිසිම පුද්ගලික ප්‍රතිලාභයක් නැහැ. අපිට එහෙම අවශ්‍යත් නැහැ. අපිට අවශ්‍ය මේ සමාජ ප්‍රතිලාභය සහ ආත්ම තෘප්තිය පමණයි සමාජයට ලැබෙන ප්‍රතිලාභය. ඒක නිසා අන්නේ ඒක ගොඩනගන්න පුළුවන් මේ 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 සමාජයේ හරිතැනට ගේන්න පුළුවන් එකම දේශපාලන ප්ලැට්ෆෝම් එක අපිට දෙන්නේ මේ ජාතික ජන බලවේගය. ඒකයි අපි මෙතන හිටගන්නේ. අපි ඒ වෙනුවෙන් පෙනී සිටිනවා. ඉදිරියේදී මේ රට හදන්න තියෙනවා. ඒ වෙනුවට අපි වැඩේ කරනවා. අපිට සත පහක පුත්කලික ප්‍රතිලාභයක් නැහැ. මේ පක්ෂේ එහෙම දෙන පක්ෂිකුත් නෙමෙයි. අපි එහෙම ගන්න මිනිස්සුත් නෙමෙයි. අපිට එහෙම වැඩකුත් නැහැ. මේ රට මේ අපේ ළමයිගේ අනාගතේ, පොඩි ළමයිගේ අනාගතේ, මගේ දරුවගේ අනාගතේ හොඳ වෙන්න ඕනේ. මේ රටේ මිනිසුන්ගේ හැමෝම හොඳට කාලා බීලා ලස්සන ජීවත් වෙලා හොඳ අධ්‍යාපනයක් ලැබලා සුන්දර ජීවිතයක් ගත කරන්න ඕනේ. අන්න ඒක තමයි අපේ පරමාර්ථය. ඒක වෙනුවෙන් අපි හිටගන්නවා. අදත් හිටගන්නවා. හෙටත් හිටගන්නවා. එදත් හිටගත්තා. හැමදාම හිටගන්නවා. ජය වේවා. රිපෝර්ටර් වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.